ජයන්තයද්දී සපූර්ණේ ගේ ඉදිරිපිටෝ පෝටිකෝවේ පඩිපෙළ උඩ ඉඳගෙන මහරය වහින වැස්ස දෙස බලාගෙනය. ඔහුළඟ ඉඳ ආපසු හිතට පුදුමාකාර නිවනක් දැනේ. ඇය උන්නේ වැස්ස දෙස බලාගෙන ඒ නිවන විඳිමිනි. තැංරෑ දහයත් පහුවී ඇත. කෙල්ල ළඟට වී ඉඳ කුසුම්ගේ මේ දැන්ය. ප්‍රේමා වැඩ නිමකර එනතෙක් සපෝ එහෙම උන්නාය. ජයන්ත ජීප්‍රියෙන් බැසාවේ කෙල්ලෝ නොදැකේ. ඒත් ඔහු පෝටිකෝවට අඩිය තබද්දීම කොනකවුන් කෙල්ලෝ දැක්කේ. මොකද්දෝ ගින්දරකින් ජයන්තගේ පපුව පත්තු විය. චූටි මැණික, ජයන්තගේ හඩින් ආවේ තාත්තා කෙනෙකුගේ ආදරණීය හඬය. තාත්තේ, ඇයි මේ කෝ ජනිතුත් ආවද? සපෝ නැගිට කොරිඩෝයේ සිමෙන්ති කුළුණකට බර වූවාය. ඇයි චූටි මැණික? නැහැ තාත්තේ, මේ එයා සිංගප්පූ ගිහින්. සපෝ කියේ බිම් බලාගෙන. ඇයි ඉතින් ඔයා ගියේ නැත්තේ? දන්නේ නැහැ, මට කතා කළේ නැහැ. කවතද එන්නේ? සති දෙකකින්. මට ඒ ගෙදර තනියම ඉන්න බෑ, ඒ නිසා ආවා. ජයන්තගේ පප්පුට මොකද්ද දුකක් දෙන්නේ? කෙල්ලගේ මූණේ සතුටක සේයාවක්වත් නැත. බඳින්න කලින් තිබ්බ මූණ නෙමේ දැන් තියෙන්නේ. ඔයා ගෙදර ආපු එක හොඳයි. ඇයි මෙතනට වෙලා? නිකන් තාත්තේ, අවුරුදු 20ක 21ක කෙල්ලෙක් මෙසේ මහරය වැස්ස දෙස බලාගෙන විඳින දුක කුමක්ද? ජනිත් ෆෝන් කළාද? කතා කරලා බැන්නා ගෙදර ආවා කියලා. සපු එහෙමම කීවාය. ඒ කියන මොහොතේ ඇගේ ඇස්වල කඳුළුද විය. එයා රට ගියාම ඔයා ගෙවල් මුර කරන්නද? එහෙමනම් ඔයාවත් අරන් යන්න තිබ්බනේ. සීයත් එක ගිහින් පාස්පෝට් හැදුවා නේද? බලමු, ගිහින් දැන් නිදාගන්න. ජයන්ත කීවේ කෙල්ලගේ හිස අතගාය. සපු කාමරයට යන අයුරු දෙස ජයන්ත බලා ඔන්නේ හූල්ලමින් මිනි. ජනිත් විතරක් නෙමේ, මහගෑණිත් ඇවිත් කෙල්ලට දවල් බැනලා ගියේ. කෙල්ල හිතනට වඩා පාච්චල් වෙනවා. රෑ සුජාතා කීවේ ජයන්ත ළඟ ඉඳගෙනය. එච්චර දවසක් යනවනම් ඇවිත් කතා කරලා ගෙදෙට්ට ඇරලවන්න තිබ්බා. මොන කෙල්ල මහරෑ ත්‍රීවිල් එක ගාවේ තනියම ඉන්න බයයි කියලා. ජයන්ත කතා කළේ නැත. කවදා හෝ මේවා ගැන ඔහොම කතා කරතයි සුජාතාට සිතුණි. ජනිල් ලංකාවට එන්නේ කවදාදැයි සපුව හරියට දැනවුන්නේ නැත. ඔහු එම දවසක් කීවේද නැත? එදා බැන්න පසු යළි ඔහු කතා කළේද නැත? මෙවැනි පවුල් ජීවිතයකින් වැඩක් තියේද කියා ඔහු සිතිය යුතුය. හිත හැම වෙලාවෙම දුවන්නේ සංගරාජ මාවතටය. තුන් හතර පාරක්ම නුවරට ගියත් ඔහුගේ නවාතැනට සපෝ ගියේ නැත. හැම වෙලාවෙම ගොස් ඔහු අමාරුවෙන් කරගෙන යන බිස්නස් එකට බාධා කරන්නට සපෝට හිත දෙන්නේ නැත. යන්න කලින් එකපාරක් මූණ ටිකක් බලලා යනවා. සපෝ හිතාගෙන උන්නේ එහෙමය. ජනිල් ලංකාවට ආපසු ඒ ගෙදර තමාට සමහර විට හිරගාරයක් වෙන්නට සිදුවනු ඇත. සපු සාගරට කතා කළේ පාන්දරමය. ඔහු ඒ වෙලාවට හැරීගෙන ඉන්නා බව සපු දනී. මන් දෙන වදයක්නේ. ඇයි කතා කළේවත් නැත්තේ? මං හිතුවා. එයි කියලද? ඕ, නොගිය අපරාධයයි සපුට සිතුනේ. කවදද එයා එන්නේ? ඔය ඒ මහද්දී දුකය. දන්නේ, මගේ කවුරුත් නෙමේ නිසා කරයි මං හොයන්නේ. සපු කිවි සංගවාගත වේදනාවෙනි. දැන් මොනාද කරන්නේ? ඔහු කතා නොකර ඉන්නා විට සපු ඇසුවාය. බත් එක තියලා අතගත්තා විතරයි. දැන් ටිකක් ඉඳලා පැකට් ගහන්න ගන්නවා. කීයටද සාගරය නැගිට්ටේ? සාගර කතා කළේ නැත, සිනාසුනා පමණි. නිදාගත්තෙම නෑ නේද? දැන් ඕඩර්ස් වැඩි චූටි මැණික. එහෙනම් දවල්ටවත් ටිකක් නිදාගන්න, මං ඉන්නේ. ටිකකට ඇවිත් යන්න, මොන දැක්කෙත් නෑ. මේ දැන් දුවගෙන යන්නට හිතෙන්නේ එහෙම කියනා විටය. අනේ එන්නම් හවස් වෙලා. කමක් නෑ චූටි මැණික, උදේ එන්න.
මහත්තයා කියනවනන් නොන එකපයින් කැමති. මන් නමේ විද්‍යෝතන. සපු දුරකතනය තබ හැරුණා පමණි. යළි දුරකතනය නාදවිය. සපු ගත්තේ ඒ කතා කරන්නේ ද ඔහැයි හිතාගෙනය. හෙලෝ ඇය කතා කළේ මෘදු හඬිනි. තාම ගෙදර ගියේ නෑ නේද? ජනිත්ගේ රළුහඬින් සපු උඩගොස් බිම වැටුණි. ඒත් ඇය කතා කළේ නැත. ගෙදර යනවා, මං එයාපෝට් එකේ ඉන්නේ. සපුගේ පපුව මොහොතකට හිරවිය. විවාහයෙන් පසු ගත කළ නිදහස්ම දවස් ටික අවසානය. හොඳයි, සපු උගුරෙන් මෙන් කීවාය. දුරකතනේ තබා කාමරයට ආ සපු මොහොතකට කාමරේ ඇඳ මත ඇලවුවාය. ජනිත් එන්නේ තමාගෙන් ලේසි පහසු පලියක් ගන්නට නොවන බව සපු දනි. මං ඔයා වෙනුවෙන් මේ හැම දෙයක්ම ඉවසන්නම්. සපු සාගරව සිහිකර සිතුවාය. ජනිත් දැන් ඉන්නේ ගුවන්තොට උපලේ නම් තා පැය තුන හතරකින් ඔහු නුවරය. පැයකටවත් ඔහු ළඟට වී ඉන්නට තියෙන අන්තිම දවස අදය. මං යන්න කියලා අම්මේ. සපු ඇඳගෙන සුජාතා ළඟට ආවාය. කෙල්ලගේ මුහුණ දකිද්දී සුජාතාට වාවන්නට බැරි තරම්ය. පාන්දරම පුතේ කෑම ටිකක් කාලා එයාපෝට් එකේ ඉඳලා කතා කළා. ගෙදර යනවා කියලා තිබ්බා. තාත්තත් එයාගේ වැඩගෙන කලකිරිලා ඉන්නේ. සුජාතා කීවේ කෙල්ලගේ අතින් අල්ලාගෙනය. මං යන්නම් අම්මේ. මං ප්‍රේමව යවන්නද? එපා, කමක් නෑ, මං යන්නම්. සපු නිහඬවම සුජාතාගේ දෙපා වැන්දාය. ඔයා දුක් විඳිනවා දැක දැක අහක බලන් ඉන්නවා නෙමේ පුතේ. එහෙම කියන්න එපා අම්මේ. මමත් කරපු කරුම ඇති. දැන් ගිහින් බඩගින්නේනේ. සාගර අයියවත් බලලා යන්නේ. එහෙන් කාලේ යන්නම්. සුජාතාට හීලි නෑ. සබු තීවිලියරේට ගොඩ වූයේ ගින්දරෙන් මෙනි. එකම සැනසීම ඔහුගේ මූණ ටිකක් බලාගෙන යන්නට ඇති එකය. දළදා වීදීන් හරවද්දීම සබු ෆුට්සි ටික අසලින් බැස්සාය. අංකල් ටිකක් ඉන්න, මං එන්නම්. ෆුට්සි එකට ගොස් සබු ඔහුට කෝපි පැකට් තුන හතරකුත්, රෑට කෝපිස් සමග කන්නට බිස්කට් පැකට් ටිකකුත් ඔහු නිතරම හිසේ ගල්වන්නට ආශා කළ ජොන්සන් ඕඩික්ලෝන් බෝතලයකුත් ගත්තාය. ඊට වඩා දෙයක් ගන්නට සපු අතේ මුදල් තිබුණේ නැත. මේ ටිකත් ගත්තේ ඔහොම දුන් මුදලෙනි. සපු ආවේ කීවට වඩා වෙලාසනෙනි. ඇයෙද්දී ඔහුන්නේ පැකට් ගස ඇඟ සෝදාගෙන ටිකක් ඇලවීගෙනය. මං පැකට් ටික දාන් යනව නංගි. සාගර ටිකකින් ඇහෙරේ. හායේ නංගි කාලා නේද යන්නේ? ඔව්. එහෙනම් මං දෙන්නටම බත් බෙදලම යන්නද? නැහැ, කමක් නැහැ. අයිය බත් පැකට් එකක් දෙන්නකෝ. අනේ පවුනේ, චන්න කීවේ දුකිනේ. කමක් නැහැ. බත් මුලද කෙනා බඩුද රැගෙන සපු කාමරයට යද්දි ඌ හැඳේ යන්තම් ඇලවි උන්නේය. සපු හුස්මක්වත් නොයටෙන තරම් හඬින් කාමරයට විත් ඇඳ මත වාඩි වූවාය. දැන් ඇහැරවන්නටද ලෝභය? එහෙත් දමා යන්නටද ලෝභය? සපු කාමරය පුරා යමින් ඔහුගේ ඇඳුම් අස්කලාය. ඉඳහිට ආ මොහොතක සරමක්වත් සෝදා දෙන්නට වේලාවක් නැත. ඔහු පිටුපසින් පැමිණ ඇය වැළඳගත්තේ ඇය ඔහුගේ සරම මුහුණට තබා ගනිත්තියේ. සරම මොකට දිමින්නේ? මාවම ඉමින්න. ඇය සිනාබරවම ඔහුගේ අතේ වලල්ල මැද ඔහු දෙසට හැරුණාය. නිදාගෙන නෙහිටියේ. මාව සුවඳට හැරුණා. මන් ටිකක් වේලාසන ආවා. ඇයි දුකින් වගේ? අද එනවලු. ඒ කතාවට ඔහුද බිම බලාගත්තේ. සපු දෑතින් මේ මූණ එසෙව්වාය. වැඩි දවසක් නෑ, තේරුණාද? කෙල්ලගේ මූණත් එක්කම කඩා වැටි ඇත්තේ ඒකය. ඒ හිතේ තියෙන දුක ගැන කියන්නට අවශ්‍ය නැත. මං රහ කෝපි එකකුයි බිස්කට් එකකුයි ගෙනාවා. නෙස්ටමෝල් එකකුත් ගෙනාවා. සාගර අය ගෙනා සුදු ෂොපින් බෑගය ගෙන බැලුවේ දුකිනි. රෑට කෝපි තුන් හතර පාරක් බොනවා. ඒකනේ දැන් අයට සතුටය. මං චන්න අයියාගෙන් බත් එකක් ඉල්ලගත්තා. කමු
කමු. කෙල්ල බැලු අය ඒ ඇසලෝ බැල්ම තෝරාගන්නට ඔහුට අපාසු නැත. කවන්නද මම? සාගර ඇසුවේ සපූට පුදුම නැත. ඇහෙන් දෙයක් කීවද තේරණ ගානට දැන් මේ බැතිම සුන්දරය. බත් එක ඇරිහස් සුවඳයි. එහෙම තමා සපු මලි කේටස්සල කෑම. එහෙම කියද්දී සපුගේද දිනෙත් බැබලේ. ඕගේ පුංචි ව්‍යාපාරයට තම නම දමන්නට ඇත්තේ කොතරම් බලාපොරොත්තුවකින්ද? එක දිගටම රෑ නිදි මරන්න එපා. මට ඉන්නේ ඔයා විතරයි රත්තරන්. සපු ඕගේ බත් අනන සුරත පිරිමැද කීවාය. මේ ගමන යන්නම ඕන ගමනක් චූටි මැනික. මට යන්න දෙන්න. මං දන්නවා ලෙඩ වෙයි කියලා බයයි මට. මං ගැන හිතන්න එපා. මං එහෙම දුර්වල නැහැ. දන්නවා මගේ පුංචි දසමහ යෝධයනේ. කටට බත්කට ගනිද්දී දැස් තෙත්තිය. සපු එහෙම මේ උරතලයට බර වූවාය. සපු නුවරට ආවේ ඔහුගේ සිරුරේ දාහක් පොලක් පමණ ඉබගෙන. එහෙම දමා එද්දී වාවන්නේ නැත. සංගරාජ මාවතේ පහලට එද්දී හිත තිබුණේ ඔහු ළඟය. සදාකාලයටම එහෙමය. අද ඔහු රුපියල් 2000 කත තැබී මොනවා හෝ අරගෙන යන්නට කියාය. ඒ ගෙදරට අරගෙන යන්නට කියා දෙයක් නැත. සපු ඔහු දුන් මුදලින් ඇය ආශා කළ චොකලට් එකක් පමණක්ගෙන තීවිලේරට ගොඩ වූවාය. සපු යද්දි ජනිත් පැමිණ වුන්නේය. හිතුවාට වඩා වේලාවක් ඔහුගේ ළඟ ගතව ඉන්නට ඇත. ඒත් වෙලාව යනවා දැනෙන්නේ නැත. ඒ පුංචි කාමරය තුළ ජීවිතයේ කවදාකවත් විඳි නැති සැපක් ඇත. සපුට බියක් දැනුනේ නැත. ඇහිගෙට ගොඩ වෙද්දීම ජනිත් උඩුමහලේ සිට බලාගෙන. සපු උඩුමහලට නැගගෙන ආවේ බිම බලාගෙන. කොහෙද ගියේ? එහෙම කතා කළ යුතු නැත. කතා කරන විදියක් ඇත. ඇයි ගෙදර ඉඳලා ආවේ? මං ආවේ 10 අමාරට. මං ගනිද්දි ගෙදර උන්නේ නැහැ. දැන් වෙලාව 12 අමාරයි. මං වෙලාවක් ගැන දන්නේ නැහැ. මේ වොච් එකක් අතේ නැහනේ. සපු ඇගේ වමතපා කීවාය. මෙච්චර වෙලා කොහෙද හිටියේ? මගේ කොල්ලා ගාව. සපුට කියන්නට ආවේ ওই වචන ටිකය. එහෙත් ඇයි ඉවසුවාය? මං කිව්වනේ ගෙදර ඉඳන් එන්නේ. ටවුමට ගියා. වෙලා යන්න ඇති. මන් නැති සති දෙකේ හොඳට රස්ති අදු ගැහුවා නේද? සපු එහෙමම හැරුණ අය. කසාද සාතිකේ නම තිබූ පලියට සෑම දෙයකටම යටත් විය යුතු නැත. මං රස්ති අදු ගැහුවත් මේ නුවර වටේ. ඔයා ආවේ සිංගප්පූරු ගිහින් නේද? කොහේ රස්ති අදු ගැහුවද කියලා මං දන්නවද? මං ඇහුවද? මට කියනවද? සපු වේගෙන් කෑගසා ඔය වචන ටික කියා උඩු මහලේ බැල්කනියට ගියාය. මේ ඇගේ ආරක්ෂිත ස්ථානයේ. සපු ඇතුළට එනවා. ඔහු ඇතුළේ සිට කෑ ගැසුවේ. ඇයි? සපු වේගයෙන්ම පැමිණ ඇසුවාය. මං යද්දි සපුට කිව්වා. ඇයි කතා කළේ නැත? එහෙත් ඇයි එහෙමම කඩාගෙන ඔහු ළඟටම ආවාය? මේ වගේ පත්තු වෙච්ච වෙලාවක නෙමෙයි. නිස්කලංක වෙලාවක මට ටිකක් කතා කරන්න ඕන. දෙයක් කියන්න තියෙනවා. සපු හිමීට කීවාය. ඇයි දැන් කියනවා? දොස්තර මහත්තයා, ඔක්කොටම කලින් ඉවසීම ඉගෙන ගන්න. ඒක රස්සාවටත් හොඳයි. සපු එහෙම කියා යලි බැල්කනියට ගියාය. තව ටික දවසක් මෙහෙමම ඉන්න අය සපු සිතාගත්තාය. ජීවිතයේ සමහර කාලවලදී එසේ ඉවසන්නට සිදුවේයි. අර මූණ දකිද්දී හිතෙන්නේ මේ අපායේ තවත් ජීවත් වන්නේ කොමකටද කියාය. එහෙත් බය හිතෙන්නේ තොහු ගැනමය. මේ කරදර හැම එකක්ම මැද ඒ දුප්පතව රැකගත යුතුය.